දැක්ක තාම වටින චිත්‍රපටයක් විශේෂයෙන්ම මේ නළුව තුන්දෙනා මම හිතන්නේ මේ වේදිකාවේ ඔවුන් ලැබපු පරිණත අධ්‍යයනය මේ චිත්‍රපටයේ පුරාවටම විහිදලා තියෙනවා. නිලේන්ද්‍ර දේශප්‍රියත් එහෙමයි. යා බය නැතු යම්කිසි දෙයකට අත ගහලා එය සාර්ථකත්වය ලැබපු අධ්‍යක්ෂවරයෙක් රූපවාහිනී ගුවන් විදුලි හැම පැත්තෙම. ඉතින් මම හිතන්නේ මේ ඔහුගේ සහාය අධ්‍යක්ෂණ ගණනාවක් කරලා ලැබපු මේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණය අත්තාම සාර්ථකයි. අපිට ලොකු ධර්මිකුත් කියලා දෙනවා. ආයුධ අතක ගැනීමේ තියෙන භයානකකම, ඒක මම හිතන්නේ හුඟක් ඉස්මතු වෙලා තියෙනවා මේ පිටපතින් සහ නාමල් කුමාර තිරිමාදුර ඒ වගේම සරත් කොතලාවල ඔහුගේ පුදුම දක්ෂ රංගපෑමක්. මම හිතන්නේ නළුවා කියන භූමිකාවට හොඳ ප්‍රාණයක් ලබා දීලා තියෙනවා මේ තුන්දෙනාම. ඒ වගේම මේ කේමදාස දියණිය ගැනත් මේ යමක් කියන්න ඕනේ. මොකද මම හිතන්නේ කේමදාස මාස්ටර් සංගීත ලෝකේ හොඳ ලකුණු තිබ්බ සංගීත අධ්‍යක්ෂවරයා අපිට ඉන්න. ඉතින් ඒ දුව දැන් මේ චිත්‍රපටයෙන් කලෙලි දකින්නවා. මම හිතන්නේ මගේ පෞද්ගලික අදහස ඇටියට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඇය මේ සංගීත භාණ්ඩ පාවිච්චි කරලා තියෙන්නේ. එකම වාද්‍ය භාණ්ඩයක් මුල් කරගෙන තියෙනවා තේමාව හැටියට. මං හිතන්නේ ඒ කේමදාස මේ මාස්ටර්ගේ කලාව නිසා අතිසාර්ථකයි. මං හිතනවා මේක අපිට හොඳ මේ රසිකින්ට නිලේන්ද්‍ර සහ මේ සියලු දෙනා ලබා දුන්න කැමරාවද ඒ තිබුණු සියලුම දේ ඉතාම ලස්සනයි. මම හිතන කාලෙකින් අපිට ලැබුණු හොඳ චිත්‍රපටයක් බලන්න හම්බෙච්ච හොඳ චිත්‍රපටයක්.